සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනා අපේ බුද්ධියේ උපරිම මට්ටම කියලා හිතයින් එකයි. ලෝකයා බුද්ධියේ උපරිම මට්ටම කියලා හිතයින් එකයි දෙකක්. බුදුරන් වහන්සේ දේශනා කරපු දහම් කුබ්බේ අනනුසේතේසු ධම්මේසු පෙර නොයස විරුධා. ඒවල බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියන මෙතෙන්ට පත් වුණේ මොකද්ද? ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් තියෙන මෙන්න මේ ටික දකින්න නෝරක් තියෙනවා. කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදීයයි 15. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ විකවේ කුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදී ඥානංගුදපාදී. ඔහමයි මේ ධර්මයේ මූලිකම ධර්ම චක්‍රේ නේද? ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේදී විග්‍රහ වෙ ඉන්නේ. ඒ වගේම ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං දිමේ විකවේ පුබ්බේ අනනුසුවේ ධම්මේ චක්කුමුදපාදී ආදී වශයෙන් ඔය චතුරාර්ය සත්‍යෙ විග්‍රහ වෙන්නේ. දුක්ඛ දුක්ඛ සමුද දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ග කියන මේ ධිකට යම් තරමක් ලෞකික ලෝකෝත්තර සියලු ධර්මස්කන්ධය වැද සියල්ල කැටි වෙලා තියෙනවා. සියල්ල පිළිවඳව යථාර්ථයේ ඔකේ තියෙනවා ඉතිය දැනුම පටහා ගත්තා. ඉන් මෙන්න මෙතෙන්දි දකින්න ඕනේ අපි මෙච්චර කල් බුද්ධිය කියකේ ඉන්න එකක් තියෙනවා. අපි කියන බුද්ධිය මොකද්ද? දැන් මේක දැනගන්න ඕන. දැන් අපි හිතමුකෝ මොනවා හරි වටිනා දෙයක් තියෙනවා කියලා කියන. යම් කිසි පැද්දක තියෙනවා කියනවා රත්තරන්. ඉතින් රත්තරන් හඳුනන්නේ නැති අය. රත්තරන්ද නැද්ද කියලා දැන්නේ නැතුව රත්තරන් බාහිර තිබුණාම රත්තරන් කියලා හිතා ඉන්න දේවල් කරත් මේ රත්තරන් කියන කවුරු හරි කියන්න බලවත් පොදු මිනිරන් එහෙම කියලා තියෙන කලාව මිනිරන් එහෙම කියලා තියෙනවා. එයා රත්තරන් පාටයි. කුඩු වෙලා යන මිනිරන් වලට අයිති જાතිය. ඉතින් ඔයවගේ දෙයක් අරගත්තාම මොකද කරන්නේ? රත්තරන් පාට තියෙන මෙන්න රත්තරන් පොළවේ අපේ පොළවේ තියෙනවා කියලා එනවා කවුරු හරි එකපාර අදහසක් දුන්නා නම්. මහා පොළයක් එනවා රත්තරන් හරහා. අර පොදු මිනිරන් කියන රත්තරන් පාට කෑලි කුඩු වෙලා යන අදේ මල්ලුව ගෑවි ජාති දින්නේ. ඒක මොකද එහෙම එකක් නෙමෙයි නිකන් සාමාන්‍ය දෙයක්. දැන් ඕවට පොර කකා මහා රැල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ ඔය තියෙන දැන් හොයන්න අයිතිකාරින්ගේ ඉඩම් අරගන්න බදු ගන්න ඔයගේ විවිධ ප්‍රශ්න පැතිකඩවල් ඔස්සේ යනවා මේක අයිති කරන්න නොයේක දේවල් ගැන දැනගන්න. ඔන්න ඔයගේ මේ ලෝකේ හරියක් නැති ලෝකේ වා දන්නේ නැති නිත්‍ය සුඛ ආත්ම කියන මේ තුනේ ඉන්න ලෝකයක් අර රත්තරන් අපි රත්තරන් ගත්තෙත් ඔය මම රත්තරන්වත් අනිත්‍ය දුක ආත්ම විතර වෙන එකක් නෑ ගැඹුරු යථාර්ථය දකින්නකොට මේ උපමාවක් පෙන්වන්න ගත්තේ ලෞකික ආත්මය තුළ වටිනාදී සහ නොවටිනාදී පිළිබඳව නොවටිනාදී වටිනාදීක් කියලා යම් කිසි කෙනෙක් හිතුවහම ඒ පිළිබඳව හදාරන්න ඒ පිළිබඳව විවිධ දැනුම් සම්භාරයන් ගොඩනගා ගන්න විවිධ අධ්‍යක්ීම් ලබන්න ලෝක සත්‍යය හරි කැමති ඒකයි මේ කියන්නේ. ඉතින් අර රත්තරන් කියලා හිතාගෙන රත්තරන් වාගිදි කරන හැවටුනොත් මොකද කරන්නේ? විවිධාකාර මොරබැදීමක් ඔතන තියෙනවා. ඒවල තරඟ කරලා අයිති කරගන්න මේක ආකාරයේ ඉබලා දැනීම වතු කරගන්න. මෙයාදි මේ ලෝකේ නිත්‍ය සුඛ අර්ථ වශයෙන් හිතනවා නම් යම්කිසි බුද්ධලේ එයාට දැනෙනවා මේ ලෝකේ හරිය සාරවත්. ඒ වගේ විරිස් එකතු වෙලා මොකද කරන්නේ? සාරවත් පැත්ත ඉන්නේ මොකක් නිසාද ආපුහම? ආස්වාද දෙන නිසා ආස්වාදයේ මුල් වෙන නිසා සාරවත් කියන නිගමනයේ වහිනා ලෝක නිගමනයේ ඕකයි. පංචකාම ආස්වාද යමකින් ලැබෙනවද? ඒව ගැන සතුට නිසා මනෝ ආස්වාදෙකුත් ලැබෙනවද? ඔන්න ඕක තමයි වටිනාකම කියන්නේ තියෙන එකම ටික. වටිනාකම නිගමනය කරලා තියෙන ආස්වාදයේ මත. ඔය ආස්වාදයේ ලැබෙන්නේ නැත්නම් මොන විදියකින්වත් වටිනවා කියන නිගමනය කරන්නේ නැහැ. යමකින් යමක වටිනාකම නිගමනය කරන්නේ ඔය ආස්වාදයේ මත තමයි. ඒකයි ස්වභාවය.
එතන මෙන්න මේ தත්වේ මේ ලෝක සත්‍යයට ඊටහා යථාර්ථයක් දකින්න බෑ. ඒක තමයි ලෞකිකත්වයේ ස්වභාවය. අපි නමුත් ওই දිශා බෙද කරන්නේ ආස්වාදයක් මුල් කරගත්තාට පස්සේ ඒ ආස්වාදිය ලබා ගැනීමට විවිධාකාර හේතු සාධක වල ලගන්න. ආස්වාද දිනදී ගොඩනගා ගැනීමට විවිධ ක්‍රමවේදයක් ගැන හිතනවා. ඒවා ගොඩනගා ගන්න පෝෂණය කරගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. පරිවේෂණ කරනවා. ඒවා ප්‍රතිඵලයක් වශයෙන් නොයෙක් දේවල් මේ පුද්ගලයෝ නගා ගන්නවා. මොකටද මේ නගා ගන්නේ? ලොකු ලෝකෙ හැල්ලා මහා රැල්ලකට පත් වෙලා තියෙනවා. හැල්ලෙන් හැල්ල නැගෙනවා. හැල්ලා කියලා කියන්නේ ඒ ඒ රාශියේ ඇලිලා. ඒ රාශිය වල ඇලෙන්න පටන් ගත්තාම රාශිය වලට ඉන්නේ ඇලිලා කියනවා රැල්ල කියනවා. අපි විවිධ ලෝක රාශි සියල්ල තියෙන්නේ ලෝකයේ ඇතුළේ. මොනවාද රාශි? විවිධාකාර රාශි තියෙනවා. රාශි කියලා කියන්නේ ගොඩවල්. රැස් කරගත්ත දේවල්. ඔන්න ඔයගේ රාශි තමයි මේ ලෝකේ හැම වෙලාවෙම තියෙනවා පිළිබඳ ඇති කරගන්න. විවිධ දැනුම්. ලෝකයේ පිළිබඳ විවිධ තරහතිරම් වල தত্ত্বයන්. ඒවා ලබා ගැනීමට කරනා වූ විවිධාකාර උපක්‍රම. ගොඩනගා ගන්න හදන අන්ත සූත්‍ර. ඒ වගේම විවිධ ක්‍රමවේද. මෙයා පිළිබඳව මෙන්න මෙයා තමයි ලෝකේ රැලි. ඕවට තමයි අහු වෙලා කොට වෙලා ආවේ. රැලි අන්තනක නැගෙනවද මොලේ රැලි නැගෙන්නේ ඕකේ. අවිද්‍යාව ඉගෙනීම තියෙන කෙනාට බුද්ධිය තියෙන කෙනාට රැලි නැතිලා තියෙනවා. බුද්ධිය නැති කෙනාට රැලි නැතිලා තියෙනවා. බුද්ධිය කියන එක වෙන එකක්. ඒක තමයි කියන්නේ ලෝක සම්බන්ධ කතාව හරියන්නේ නැහැ බෞද්ධත්වයේ. ලෝකයා බුද්ධිය කියලා කියන්නේ එහෙකට. ආර්ය බුද්ධිය කියන්නේ තවත් දෙයකට. භවයේ අසාරයි කියලා දැකලා ඒක උදුරා දමන ලක්ෂණයක් තියෙනවනම් ඒ මට්ටමට අසාරත්වයේ වැටහිච්ච මට්ටමක භවයේ උදුරා දමන භවය අතින් සම්බන්ධී ඉවත් කරලා දාන නිදහස් වෙනවා. ඒක ආර්යයන්ගේ බුද්ධිය. හරි මේක වටිනවා කියලා යම් තරමක් හිතනවාද ඒ තරමට මේකේ වැදිරලා හැදිරලා රැලිනාගෙන නැගා ඒ රැල්ලට කොටු වෙලා විවිධ දැනුමේ සම්භාරයන්ගේ වර්ධනය වෙවි මොලේ හිර කරගන්න පටන් ගන්නවා. උදේ නම් රැය වෙනකම් පාලම් කරගෙන මතක් කරනවා මතක සටහන් තියා ගන්නවා ඕක ගොඩ ගහගෙන ගොඩ ගහගෙන අරක හැදුවේ කවුද මොන විද්‍යාඥයාද කොයි කාලෙද මොකක්ද අවුරුද්ද මොකක්ද දවස එයා හැදුවේ මොකද්ද මොනවද ඒකේ ප්‍රතිඵල ඉහවල්දී ගොඩ නැගුවේ කවුද ඉතින් අහන්නේ තෝවා තමයි දිවිසවල විශ්වවිද්‍යාලට ගියත් අහන්නේ අන්තිමට අහවල් කවුද අද විද්‍යාඥයා. ඉතින් මේ ලෝක ස්වභාවයෙන් තියෙන දේ කවුරු හරි අහන්නේ මොනවා හරි කියලා අල්ලගත්තා නම් නියගේ නමයි ගමයි ඊට උදනයි අද උදවසයි ඕවා තමයි මතක් කරන්නේ මේ බුද්ධිවන්ත වෙලා ඉන්නවා කියලා. ඔහොම බුද්ධිය මොනවා කරලා ඔක මොකද්ද ඇති වැඩි හොයාගත්ත එක වැලක් නෑ කියලා දැනගත්තොත් එහෙම දැන් විද්‍යාඥයෙක් වැලකුත් නැහැ හොයාගත්ත දවසේ වැලකුත් නැහැ ඒ පස්සේ ගිහින් වැලකුත් නැහැ ඒවා මතක තියාගෙන වැලකුත් නැහැ අන්න එහෙම තත්ත්වෙමයි. හරිය වටිනා දෙයක් කියලා හිතා ඉන්න තාක්කා තමයි ඔක්කොම ප්‍රශ්න. ලෝක සත්‍යයෙන් විහාර පරිශන බලාපොරොත්තුවක් ඒවා ආස්වාද නිසා විවිධාකාර ආස්වාද පැතිකඩවල් තියෙනවා. ඒ ආස්වාදී ගෙන දෙන්නේ රස ආස්වාදී විතරක් නෙමෙයි ඒ වගේ විශේෂ මානසික ආස්වාද තියෙනවා විවිධාකාර ක්‍රම. සුව විතරක් නෙමෙයි සමහර එක දුක වෙන්නත් පුළුවන්. දුක වුණත් ඒක ආස්වාදයක් කරගන්න අවස්ථා තියෙනවා. අර ළමේ පොඩි එකෙක් කල්ලාගෙන වෙලට පස්ස හොදනවා ලා වුණා අඬනවා ආයගේ ජීව කරගන්නවා. ඕක දැකලා අම්මා කෙනෙක් දරුවෝ නැති අම්මා කියන අනේ මොකද දරුවේ කිදීන අර අපි හුරුතල් වලවල අයින්. බල්ලකොට එක රේන එකයි උජ්ජ කරන එකයි යගේ හැමදෙන්න දාන එකයි ඉතින් අඳුන් ගෑ හොදන එකයි කොච්චර ඉවරයක් නැති ඒකයි කොලන්නේ. අඬනකොට හොල් හොල් නලවන එකයි ඕකට හිතා ඉන්න හරි ආස්වාදින හොඳ එකක් අනේ අපිලා දරුවේ කිදීන මාත් ඔවුන් නලවන්නේ හොදන්නේ. අපි හිතනවා. අන්න ඒ වගේ දුකත් ආස්වාදින ක්‍රමයක් වෙනවා. දුකත් ප්‍රිය කරනවා. එක එක දෘෂ්ටි වල හැටි. මෙන්න මෙයාගේ මේ විවිධ පැතිකඩවල් ඔස්සේ ආස්වාද බලාපොරොත්තු වෙන ලෝකය. මේ ලෝකෙ හරි වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගෙන මේ ලෝකෙට විවිධ සම්බන්ධ වෙනවා. විවිධ තරගයක වහිනවා. තරගෙන් තරගයක් නගිනවා කියන්නේ රැල්ලෙන් රැල්ලක් නගිනවා. රැල්ලක් යට කරගන්න රැල්ලක් නගන්න ඕන. ඒ වගේ තරගයක් ආවම තරගෙට වැහපු පිළිස තරගෙන් කාටවත් ජයගෙන පළවෙනියා වෙන්න දීලා නිහඬ වෙන්න කැමති නැහැ. ඔව් දෙවෙනි කරලා මම පළවෙනි වෙන්න ඕන. ඊට වඩා හැල්ලක් නගන්න ඕන.
එහෙම ක්‍රමවේදයක් හදා ගන්න. එයා විවිධ දැනුම් සම්භාරයන්ගෙන් යුද්ධ වෙච්ච ලෞකික වැඩ පිළිවෙලවා. ලෝකයා හොඳ බුද්ධියක් තියනවා කියන්නේ ඔන්න ඔය ගොඩ ගහගත්ත කෙනෙකුට. ආර්ය බුද්ධිය කියන්නේ හොම නෙමෙයි. ඔය ගොඩ ගහගත්ත ඒවා ඔක්කොම මොකද කියලා හොයලා බලපුවා. විවිධාකාර පැතිකඩවල ඔස්සේ විවිධ ආස්වාදයන් බව දැනගෙන. ඊ ආස්වාද හරි වටිනවා කියන දෘෂ්ටියක් තියෙනවා. ඒකේ වැදිරා හැඳිලා. ඒක ලබා ගන්නයි විවිධාකාර සියලු පැතිකඩවල ඔස්සේ යන්නේ කියලා දකිනවා. ඇත්ත වශයෙන් මේ බලාපොරොත්තු ආස්වාදේ හරිද? ඒක වැදගත්ද? විමර්ශනය කරනවා ධර්මානුකූලව යථාර්ථයේ. එතකොට දකිනවා හරයක් නැති දෙයක් වශයෙන් යවි හිත වැදගෙන හරි වටිනවා කියලා හිතා ඉන්නේ කියලා. ඒක වෙන්නන්නේ මොන ලක්ෂණයෙන්ද? අනිත්‍ය ලක්ෂණයෙන්, දුක්ඛ ලක්ෂණයෙන්, අනාත්ම ලක්ෂණයෙන් පිළිලා තියෙනවලු. මේ ලක්ෂණ අතරේ ඕක නම් ඔයිට වඩා වෙන හරයක් නැත්නම් ඔන්නෝම විවර්තනය කරනකොට වෙනවා. මෙච්චර කල් හරි සාරවත් දෙයක් කියලා හිතාගෙන හවායන මූල හේතුව උනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නේද? ඔන්නෝගේ දකින්න දවසක් එනවා. මෙන්න මේක දකින්නකොට මොකද වෙන්නේ? යම් තරමක් මේ භවයේ වැදිලා මේක දරාගෙන හිටියනම් මේක ඉද විදහරිනවා උද්දා දමන ඉවත් කරලා දාන වැඩක් නැහැ නේ මම මේ හොඳයි කියලා හිතේ හරයක් ඇටි ගන්නෙ. අන්නේ සඳහා ආව යම් ඥානයක් ඇද්ද? අසාරාත්‍යයක් දැකුණාම අත්හැරීම මිදීම නොවැළැන හැර වෙන අල්ලගන්න හරයක් මේක නැහැ. අන්නේ ඥානයේ වර්ධනයක් ඇද්ද? ඕකට කියනවා ආර්ය විනේ බුද්ධිය. දැන් බුද්ධිය කියන්නේ ඉගෙන ගත්තා කොළ ගහගත්තා නෙමෙයි. ඒතොල නිදහස. නිදහසම කැළි නැහැ. කැළේ නිදහස උනා. නැ ආර්ය බුද්ධියත්වයක් නැහන රහතන් වහන්සේ නමක් ඔයලා හිටන් රන් වහන්සේ පිරිනව බබුවාම උන්වහන්සේගේ මොලේ ගලවලා ඉඳලා බැලුවා නම් ඒක රැල්ලක්වත් නැහැ. කැළි ඔක්කොම ඉවරයි. ලෝකයක් වල කැළි වලින් නිගමනය කරන බුද්ධිය. ඒ ලෝකයක් කැළි වලින් නිගමනය කරන කට්ටිය අවිද්‍යාවේ වැහිච්ච සුසජන විරිසගේ ස්වභාවය. ආර්යත්වයේ තුල ගිහින් බුද්ධිය මූහකරාගිය කෙනා බැලුවොත් කැළි නැති කෙනෙක්. මෙලොව කැළි නැතිව ඉඳලා සාන්ත භාවයකවත් දෙන කැළි නැහැ. සමාධියෙම කැළි නැහැ. සමාධිය වැඩනකොට ප්‍රථම ධානයේ වැඩුවගේ නිකුත් තියෙන කැළි දෙති ධානය කරලා ඊට තුනි. තෘතිය ධානය කරලා ඊට තුනි. චතුර්ථ ධානයටපත් වෙන කෙනාට ඊට තුනි. ප්‍රථම සෝවාන් ඵලයටපත් වෙන කෙනාට ඒ භවයේ විතරක් නෙමෙයි අනන්ත භවයකවත් හරි උපදින යම් තරමතුරයක් ඇද්ද? ඒ උපදින තරකු තුනි වුණාමයි හසගන්න කයකවත් කැළි නැහැ. අකුරදාගෙන හිතත් වලාදී අනාගායක හොදරමාදී අරිහත් වෙදි රැලි ඉවරයි. රැලිත් ඉවරයි මොලෙත් ඉවරයි. මත් විනුත් ඉවරයි. එකක්ව හටගන්න දෙන්න සම්බන්ධනේ අන්තිම අධ්‍යයයි තුනි වෙන තරම් තුනිලා ගිහිලා ඊළඟ අධ්‍යයයට ඇද්දෙම නැහැ. අධ්‍යයාවක් ඇද්දෙම නැහැ. මොලේකින් පණවන්නත් නැහැ. අරිහතුන් වහන්සේ බිනම් පැවට වස්සේ ඊළාට මෙන්න මෙහෙම මොලයක් හටගත්තා කියලා කියන්න කිසිම හේතුවක් නැහැ. රැලි ඇති එකක් නැහැ නැති එකක් නැහැ කොයි එකක්ද? අඟ වශයෙන් කියන්නේ මෙන්න මෙහෙම අතක් මෙන්න මෙහෙම බයක් මෙන්න මෙහෙම ඔළුවක් මෙන්න මෙහෙම බඩක් මෙන්න මෙහෙම ඇඟක් මෙන්න මේ ආකාර ප්‍රවාහණයක් මෙහෙම එකක් හැදුනා ඊට පස්සේ කියලා කියන්නේ ඒ එකක්වත් නැහැ ඔක්කොම ඉක්මෙව්වා. අන්න ඒ වගේ රැලි කියන එකේ ස්වභාවයන රැලි හිටින්න හේතුවක් මොකද? විවිධාකාර මට්ටමින් වටිනවා කියන්නේ මේ ලෝකේ විවිධාකාර දැනුමක් ඔළුවේ රඳවාගෙන ඉන්නා පඬිත වෙලා හරි වටිනා දෙයක් හරි උපදෙ ඔය අතේ අරගෙන ඉන්න උගත් කෙනෙක් කියන. ඉතින් උගත් වෙන එක හරි වැඩක් නෙමෙයි. දැනුවත් වෙන ක්‍රමයක් තියෙනවා. දැනුවත් වුණාට පස්සේ නිශ්චල වෙනා මනස. මනස නිශ්චල වුණාට පස්සේ නිශ්චල දියකින් විනිවිද පිරෙනවා වාගේ. යට තිබෙන දේවල් බලන්න පුළුවන් වාගේ පිරිසිදු නිශ්චල දියකින්. ඔය දකින්නේ ආ ඔක්කොම ඉගෙන ගන්නවා නිකම්ම දැනෙන්න පටන් ගන්නවා. ඔය ඉගෙනගෙන තියා ගන්න ඕනේ. එහෙම හැකියාවකුත් ලැබෙනවා. නමුත් ඒ වේ වැදගත් නැහැ. ඊට පස්සේ අහන්න ඕනේ කවුද මේ විද්‍යාඥයා? ඔන්නංගේ ලෝකයේ පිළවන් දකින්න එහෙනම් ඕලත් පහළවෙත් එහෙම. ජීවිතේ ඉගෙන ගත නැති කෙනෙකුට කියන්න පුළුවන් වෙනවා මේ මත් හැකියාව. ඔන්නං ඕන කාරණා බලන්න පුළුවන්. මනස සියල්ල ආරම්භ කරන සත්‍යයටපත් වෙනවා. හිත පාරිශුද්ධිය නැගිච්ච මට්ටමටයි ඒවා වෙන්නේ. ඒ මට්ටමද හැබැයි ඒක කවදාවත් ඉගෙනගත් එකේ මොලේ නැහැ. ඉගෙනගත් එකේ මොලේ තියෙන්නේ ඉගෙනගත් හරිය විතරයි. එයින් එහා දෙයක් නැහැ. ඒක කොහොමද වෙන්නේ කියලා හෙවත් එහෙනම් ඉගෙනගත් එකෙන් උත්තර දෙන්න බැයි නම් හරි අකමැති. එයාගේ මොකද ඉගෙනීමත් එක්ක උගත් මානයක් එනවා.
ඒ වාණින් තමන් නොදන්න කෙනෙක් හැටියට මත් දෙනා මෙයාට උත්තර දෙන්න ගියොත් තමන් දන්නේ නැති ඒවා කියලා දැනගත්තොත් කොහොම හරි එතන ලෙසම පයින්න එක එකට විරුද්ධව කතා කරනවා විවිධාකාර අදහස් ගන්න. අන්න ඒ නිසා යථාර්ථයේ දැනුවත් වී දැනුවත් වෙච්ච අයගෙම තමයි උගත්තු ආරම්භ වුණේ. මුලින් දැනුවත් වෙලා හිටියා ඒ ඇයට ධ්‍යායී පුද්ගලයෝ කිව්වා ධ්‍යානලාභී. එහෙම දැනුමක් ලැබුවේ මේ කාම ලෝකයේ ඇතුළු කරගෙන කාම භුක්තියින් විඳගෙන කටයුතු කරගෙන ඉන්න ඇයට ඒ ධ්‍යායී කියවත් ධ්‍යාන සත්‍යේ නැහැ. ධ්‍යාන ලැබුණ කෙනාගේ නිශ්චල මානසිකත්වයේ විවිධ දේවල් දැනෙන ඥාන පහළ වෙනවා. ලෞකික වුණත් එහෙම එක එක මට්ටවල පහළ වෙනවා. ඒගොල්ලෝ විවිධ පැතිකඩවල් ඔස්සේ විවිධ දේවල් ගැන අප්‍රමාණ දැනීමක් දැනීම තුන ගෝචරලා දැනින්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රඥාවක් අහපුවාම මේ පිළිවෙලව අනුන්ගෙන් අහගෙන ඉගෙනගෙන නෙමෙයි කියන්නේ. ඒ විමර්ශනය කරනකොට මේ මානසිකත්වයේ ඒ සමාධියක් නැගිලා ඒකේ විස්තර පේන්න දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ක්‍රමවේදයක් තියෙනවා. ඒ අරිණා ධ්‍යායී පුද්ගලයෝ. ඉතින් මේ පංචකාම ආස්වාදයෙන් පංචකාම සම්පත්තර ඇහිලා ගෙලා ඉන්න මිනිස්සුයෝ ඒගොල්ලෝ මොකද කරන්නේ? අර ධ්‍යායී බුද්ධලින්ගේ වැඩවලින් යම් යම් ප්‍රයෝජන ගන්න පුළුවන් බව දකිනවා. තමහල්ලාට වේදකම නක්ෂාත්‍රයේ ඒ වගේ විවිධාකාරයේ විද්‍යා ඉතින් ඒවා තුළින් අර ගන්න පුළුවන් ක්‍රම ලැබෙනවා. විද්‍යා පැතිකඩවල ඔස්සේ යහපතක් කරගන්න මිනිසුන්ට අවශ්‍ය දේවල් හැදෙනවා. ඒවා ඉගෙන ගත්තා නම් අපිත් දැනුවත් වුණා නම් අපිට හොඳ ලාභයක් ලබන්න පුළුවන්. ඔය පංචකාම විදිහ අදහස නිසාම ඕට මේ ලෝකේ ලැබෙනේම හරි වටිනවා. අද ධ්‍යායි බුද්ධයා ඒවා හිස් දේවල් වෙලක් නැහැ කියලා ඒවා නිදහස් වෙලා ඉන්නවා. ක්‍රම දෙකක්. ඊට පස්සේ බලනකොට දේ නිදහස් වෙලා ඉන්න කෙනාටමයි වැටහිම එන්නේ. එයාට ඕනකමක් නැහැ. ඕකේ කාගේ හරි කීයක් අතරින් පංචකාම මුක්තිය ලින්නේ. එහෙම බලාපොරොත්තු නැති කෙනෙක්. නමුත් ඒ අදහස ඇති වෙන්නේ දෙහැන් නැති පුද්ගලයාට අධ්‍යායී පුද්ගලයාට. ඉතින් ඒ පුද්ගලයා මොකද කරන්නේ? දන්නේ නැති දේ ඉගෙන ගන්න වෙනවා. උගතෙක් වෙන්න යනවා. ගියහම නිකන් යන්න බෑ. අර ගුණ ධර්ම ඇති ධ්‍යානලාභී සවුසෝ ළඟට ඒ දාපසයන් බොහොම කරුත්තේ යන්න ඕන. බොහොම කරුත්තේ කටයුතු කරලා මේක හොඳ ගුණවතී මේකගේ සැලකති නෑ. මේකට පින්දහම් තේරෙනවා. හොඳ නරක තේරෙනවා. මේක මොන හරි ඉගෙන ගත්තාම ලෝකෙට අවලක් කරන්නේ නැහැ. මූට යමක් දුන්නාට කමක් නැහැ කියලා ඔය විශ්වාසය ඇති වෙනකම්. නැගෑපත් වෙලා කරන්න තියෙන අපෝපස්ථාන ඔක්කොම කර කර වහලෙක් වාගේ කටයුතු කරනවාද ධ්‍යායි උත්තරයන් ළඟ. ඔන්නෝම දැන්න ගත්තාම ඊය තමගේ සේවකීන්ට කතා කරන ප්‍රමියක් තියෙන තරහට නෙමෙයි. ඒක මේක කිය තමයි කතා කරන්නේ. ඒක හැටියක්. ඉතින් අනික ඇජල සාමිනි මෙන්න මේ කාරණේ කොහොමද? අහගම ඕක විග්‍රහ කරනවා රේ උන්වහන්සේගේ දැනගත් අරමනුස්සය. ඒකත් අභිවායකේ. උත් පන්තිකයන්ක අමුදරුවන් බෝධිනේ කර ඉන්නේ. ඌ කොහොමද ඒක දන්නේ? සාමි අරුත් කියනවා නර අරකත් කියනවා එහෙම එක. ඔබ හලි කියන්නේ. ඌ අපේ නිගත්තේ. ඌ ගත්තේ අපි. ඒක අපි දුන්නා. ඌට ධායී නෑ ඌ අධ්‍යායි. අපි උට අපනේනිය කරපු නිසා ආනායනික විතර ගන්න අපනේක වෙදින් දෙනවා. අධ්‍යායී කට අපනේ කරපු නිසා අපි අධ්‍යාපනයක් දුන්නා. ඔක අධ්‍යාපනය කියන්නේ ඕක. අද අධ්‍යාපනය කියලා හිතා ඉන්නේ මහා ලෝක එකක්. කාගෙන් දහම්බ වුණේ? ධායී බුද්ධලයාගේ ගුණේ ඥානේ අරගත්තදී අධ්‍යායී බුද්ධලයාට අපනානීය කරනවා. අධ්‍යායී බුද්ධලයාට අපනානීය කරන නිසා අධ්‍යාපනය කියන නමක් හැදෙනවා. ධර්මයේ මෙල්ලා තියෙන අග්ගඤ්ඤ සූත්‍රය තව විග්‍රහ කරලා තියෙනවා. නමුත් අපි ආ දන්නේ අධ්‍යාපනය හැදෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම ක්‍රම. ඉතින් ඔය විදිහට දීපා මොකද කළා තියෙන්නේ? උගතා කියන නමක් උඩ කිව්වා. ඌ ගත්තා. ඌ ගත්තා ඌ ගත්තා. ඒක තමයි උගත. ඒ උගතගේ රැලි තියෙනවා හරියට. නැති ඇව්වා කොහොමද ඉතින්? විදහාත් මනසේ ඇදිරා වගේ තියන්නේ හිර කර ගන්න ඕනේ. එක එක මතක තියා ගන්න ඕනේ. යලි යලි ආවර්ධන කරගෙන මතක කර කර ගත්තාම රැලි හැදෙනවා. ඉතින් මොලේ රැලි හැදෙන්නේ උගතා කියලා ඒගොල්ලෝ කියනවා මිස. ඉතින් දන්න කෙනාගේ රැලි නෑ. ඒවා නිදා. යාට දැනුවත්. එයත් උගතා නෙමෙයි දැනගත්ත එක. ඒක කාගින්වත්ගත් එකක් නෙමෙයි. ඥානියත් එක්කලා පහළ වෙන්නේ. ඉතින් ඥානියෙන් පහළ වෙච්ච ඒවා තමයි ඒ අයගෙන් ක්‍රමවේද ඉගෙනගෙන
උගත්තු හැදුනි. ධ්‍යායි බුද්ධිලාට අධ්‍යායි බුද්ධිලාට ධ්‍යායි බුද්ධිලාගේ අපලහණය කරුද අධ්‍යාපනය කියලා එකක් හැදුනා. අධ්‍යාපනය ඉගෙන ගන්න. ඉගෙන ගත කෙනාට මතක තියා ගන්න ඕනේ අමතකේන අවුරුද්දක් එහෙම නිකන් ඉදියොත් පරිහරණය නොකර හිටියොත්. ඒ දැයි ඈදාවල් දෙකේ පොඩ්ඩක් හරි පොත් බලනවා, පාඩම් කරනවා, තියා ගන්නවා, යලි යලි ආවර්ජන කරනවා, යලි යලි සහන් කර ගන්නවා. මතක නැති වෙන්නේ ඉතින් යලි හිතනවා. ඔහොම හැමදේම ඔක ගිනිනවා. එයාගේ ඉගෙන ගත්තාම හරි ආලම්බරයි. පොඩි කෙනෙක් නේ වම කියලා මාන්නකාර වෙනවා. උගත්කම කියන්නේ අර කියන ඥාන නැති නිසා, ඒ ගුණ නැති නිසා, පංචකාමී බොළු වෙච්ච ඒ ගති නිසා ඒගොල්ලෝ ඒකාකාර ලෝභ දේස මෝහ මානයන්ගෙන් පිරලා ඉන්නේ. ඒ උතුම්ගේ ලක්ෂණයි. ඒකයි කාරණේ රැළියෙ ඉන්න හේතුව ඒකයි. යථාර්ථය දැක්කේ අර මොන රැළලක්වත් නැහැ. ඒක දකින්න ඕන ප්‍රමි. රැළි හැදින්නේ තරයකාරීත්වයෙන් වහින් දැිනා ওই ලෝකේ වැඩක් නැහැ, හරියක් නැහැ කියලා දැනගන්න. ආර්ය උත්තරමයන් ඔය සියල්ලගේම අග්‍රය හරියක් නැහැ. මොන තරඟද? මොන අකරන්ද? මොනවා දැනගන්නද? මොනවාද ලෝකේ වටිනාදී? ඔන්න විදිහට එකින් එක ඈත් වෙලා යනවා. හැබැයි ඈත් වෙලා යනකොට මනස නිච්චල වෙලා සාන්ත වෙලා. සාන්ත මානසිකත්වයේ ස්වභාවයක් තියෙනවා ධානයත් එක්ක අවිඥා කියලා එකක් නැගෙන. විශේෂ නෝලක් නැකිට පටන් ගන්නවා. අවිඥානය. අන්නේ ඥානයට ගෝචර වෙනවා. ලෝකේ සාමාන්‍යයෙන් ගෝචර කරන්න බැරි. බොහොම සියුම් තැන්. සියුම් වැඩ පිළිවෙලවල. කෙනෙකුගේ ශරීර ලක්ෂණ, අභ්‍යන්තර ස්වභාව, වැහිලා තියෙන දේවල් විවෘත කරලා බලනවා වාගේ දකින්න පුළුවන් හැකියාවන් දිවස දිවකන. අන් හිතන කියන දේවල් වල ගති ලක්ෂණ. ඒ වැස ස්වභාව වගේ විවිධාකාර කැටිකඩවල් ඔසි දකින්න පුළුවන්. කාගේවත් අහලා ඉගෙන ගත් ඒවා නැහැ එතන. ඔකේ අන්තිම උග්‍රම උගත උගත් කරා නෙවෙයි ඥානින් නැන බුද්ධියෙන් මෝහග්‍රාහයේ උපරිම උත්තරයන් වහන්සේ තමයි ලෝතරා බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ කිසිම දේශනාවක් කවදාවත් අරියා මෙහෙම කියා තියෙනවනේ, ලෝකෙ මෙහෙම කතාවක් තියෙනවනේ කියලා ඒක මුල් කරගෙන සාකීකරණ කියන දෙයක් නැහැ. උන්වහන්සේ වෙනන්නේ හිලීම ආඥාවක් ඇහුවෝ ඒකේ තත්ත්වය වෙන මේකයි. ඔබ හිතේ කරු කියාද? ඔබ හිතේ කොහොමද දන්නේ? ඒ වහන්න කෙනෙකුට ඉඩක් නැහැ ඉතින්. ඔය කාරණේ ඇත්තද කියලා හිතලා බලවන්. එතන තේරෙන්නේ ඇත්තද නැත්තද කියලා. ඔබ හිතේ කොහොමද දන්නේ? එහෙම අහන්නේ ඒ දැනීම නැහැ. උන්වහන්සේ ඒකාන්තයේ සර්වඥයි. උන්වහන්සේ ඒ සියල්ල පිළිබඳ හසල දැනීමේ යුද්ධය. උන්වහන්සේට වඩා තවත් දන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා ඒ විශ්වාසයෙන් ඒ තුලින්ම දැනගත්ත කෙනෙක් කවදාවත් එහෙම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. කියවල වාසේ ඉතහා හිතන්නේ නැන්නේ. උන්වහන්සේ කිව් එක ඇත්තමයි කියන එක දකින්න. ඉතින් උන්වහන්සේ පෙන්නන ක්‍රමය. ඒ මම කිවර ගන්න යන්නේ නැහැ. ඒ හරියක වෙනම දෙයක්. තමන් හිතන්න පුරුදු වෙන්න. හිතලා තේරුම් ගන්න මේක ඇත්ත ඇත්ත වෙන්නේ මෙන්න මේ විදිහට. අන්න එහෙම ගත්තොත් තමයි තමන්ට ඒක හරියන්නේ. යෝගී ඒකයි කියලා. බුදුරජාණන් වහන්සේ අනුන්ට වහල් නොවි. වචනයකට වහල් නොවි. යමක් තේරුම් ගන්න ක්‍රමවේදය පෙන්නලා දුන්නා. මෙන්න මේ ක්‍රමවේදය තුලින් බෞද්ධිය කියන්නේ. බුද්ධිය මොහොග්‍රාහී කෙනෙකුගේ ස්වභාවය ඕකයි, යන කෙනෙකුගේ ස්වභාවය ඒකයි. බුද්ධියන්ත වෙනවා නම් අනුන්ට වහල් වෙන්න එපා කියන කියවන් වලට වහල් වෙන්න. මේක එහෙම වෙන්නේ කොහොමද? න්‍යාය ධර්මයේ මොකක්ද? අන්න එහෙම තේරුම් ගන්න. ඊට පස්සේ දැනගන්න. එතන උගත්කම නෙවෙයි දැනගත්ත වෙනවා. දැනුවත් වෙනවා. බෞද්ධය දැනුවත් වෙනවා. අබෞද්ධය ඉගෙන ගන්න. ප්‍රම දෙක. ඉගෙනීමේ මත්තුනාලා පස්සේ බෞද්ධත්වයේ ඈතට ගියා. ඉගෙන ගත්තදී ඒක ඉගෙන ගත්ත එක හරියට කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඉගෙන ගත්තට වාදකයක් නැහැ. හැබැයි ඉගෙනීම නිසා නෙමෙයි ඔබ බලයින උගත්කම නිසා නෙමෙයි ඒක දරන්නේ දැනගත් නිසා, දැනුවත් නිසා. අන්න ඒ ක්‍රමයට එන්නේ බෞද්ධත්වයේ. ඔබට කරගන්න ඕනේ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.